ආයුබෝවන් වෙනද වගේම අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද හිරු රාත්‍රිය නවය තියෙන ඔබ හමුවන මම සාරංග පතිරණ මම ප්‍රසාද නිවන්තිකා විජේරත්න ප්‍රථමයෙන් හිරු ප්‍රර්ථ සිරස්තල අයවැය සහන කප්පාදුවට එරෙහි වූ ගොවීන් කොළඹ දී වීදි බසි අපරාධ නඩු විධාන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවයි. ඇවන්ගාඩ් අවිරඳවා තිබූ මහනුවර නෞකාව සමාගමට මුදා හරින්නේ අධිකරණයේ නියෝගයක්. විමල් වීරවංශ ඥාති සංග්‍රහයේ යෙදී ඇති බව බරපතල වංචා සොයන ජනාධිපති කොමිස මහමුවේ හෙළිවෙයි. අයවැයෙන් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද කොළඹදී විරෝධතා පාගමනක නිරත වුණා. ඔවුන් අරලියගහ මන්දිරයට ඇතුළු වීමට උත්සාහ කළ නමුත් පොලිසිය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. සරමේ නමුඩේට මාරු වූ ගොවීන් ඉල්ලින් දිනා ගැනීම වෙනුවෙන් සිය විරෝධය අද පස්වරුවේ ආරම්භ කළේ කොළඹ ලිප්ටන් වටරවුමෙන්. මෙවර අයවැයෙන් යෝජනා කර ඇති පොහොර සහනාධාරය කප්පාදු කිරීමට විරෝධය පෑම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඔවුන්ගේ විරෝධතාවට හේතු වුණා. විරෝධතාකරුවන් අනගාරික ධර්මපාල මාවත ඔස්සේ කොල්ලුපිටිය වටරවුමට පැමිණ අරලියගහ මන්දිරයේ දෙසට ගමන් කළා. ඒ හේතුවෙන් කොළඹ පුරහල සහ කොල්ලුපිටියවට දැඩි රථවාහන තදබදයක් ද ඇති වුණා. පොහොර වෙනුවට සල්ලි දෙන තීරණේ එපා කියලා තමයි ගොවි ජනතාව කියන්නේ. ඒ වගේම වීකිලෝ එකේ සහතික මිල මේ අයවෙන් පහලා දාලා තියෙනවා. ඒ කියන්නේ පහුගිය මැතිවරණයේදී බොරුවක් කරලා තියෙනවා. විරෝධතාකරුවන් අගමැති නිල නිවස ආසන්නයට පැමිණෙත්ම පොලිසිය මාර්ග බාධක යොදා ඔවුන් නතර කිරීමට පියවර ගත්තා. මෙහිදී විරෝධතාකරුවන් අග්‍රාමාත්‍යවරයාට බහර දීමට සංදේශයක්ද රැගෙන විත් තිබුණා. එය බහර ගැනීමට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයෙකු එම ස්ථානයට පැමිණි නමුත් විරෝධතාකරුවන් ඊට එකඟ වූයේ නැහැ. අනතුරු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාද එම ස්ථානයට පැමිණියා. නමුත් ඔහුටද විරෝධතාකරුවන් සංදේශය බහර දුන්නේ නැහැ. දැන් සාකච්ඡා දුන්නා විරාමයක් අරගෙන ඉන්නවා. අපි මුතුමා ගන්න. ආවල් දවසේ ආවල් දාට මෙන්න මෙහෙමයි කියලා තමයි අපි ඒ පණිවිඩය දුන්නා නංගෝ. අපි ඒකේ ඒ ගොවියට ඒක පණිවිඩය අඩු ගණන් ඒක පණිවිඩයක් පන්නේ. අපේ පණිවිඩය කියලා තමතුමා නැහැනේ. ඊළඟ පියවර මේ පණිවිඩය අලේ දේ කියනවා. ඒක ඒකට ට්‍රීට්මන්ට් එක එනවා දැන් කන්නේ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ අග්‍රාමාත්‍යවරයාට එම සංදේශය බහරදී සාකච්ඡා කිරීමටයි. උත්සාහය ව්‍යර්ථ වූ තැන ඔවුන් සංදේශයට ගිනි තබා විනාශ කළා. යාණ්ඩුවේ කිසිම කෙනෙකුට ගොවියට වේදනාව දුකක් පෙනුනේ නැහැ. පාර්ලිමේන්තුවේ ලේකම්වරයා සංශෝධන ඉදිරිපත් කළමින් කළබ ප්‍රකාශ ඇති අඩු ගානේ ගොවිය ගැන කවචනයක්වත් කතා කෙරුවේ නැහැ. ඒ පිළිබඳව ගොවි ජනතාවගේ පිළිකුල සහ විරෝධය මෙවස්ථාවේදී ප්‍රකාශ කරනවා. දවසේ පුවත නව ඉන්ටග්‍රෝ A+ ඉගෙනීමෙන් ඉදිරියට යන්න ආරම්භයක්. ගොවීන් කොළඹට ගෙන්වා උද්ඝෝෂණය කරන ජනතා විමුක්ති පෙරමුණ ගොවි ජනතාව වෙනුවෙන් පසුගිය සමයේ සිදු කළේ කුමක්දැයි ග්‍රාමීය ආර්ථික අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රශ්න කරනවා. දිගුණ කිරි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකින් පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද දහවල් පැවති ගොවි උද්ඝෝෂණය පිළිබඳ අදහස් දක්වමින්. අපි දන්නවා මේ බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ කීපයක් අද මේ ගොවියෝ ටිකක් කොළඹට ගෙනලා උද්ඝෝෂණයක් කරනවා. හැබැයි මං අහනවා ඔය උද්ඝෝෂණ කරන පක්ෂවලින් විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මේකට පෙරමුණ aran තියනවා. මේ අය මොනවද ගොවියෝ වෙනුවෙන් කරේ? අනුර කුමාර දිසානායක අවුරුදු දෙකක් මේ රටේ කෘෂිකර්ම ඇමති වෙලා හිටියා. එක වී ගබඩාවක් හැදුවද?
එහෙමනැත්තං ගොවියගේ වී සත පහකින් වැඩි කරන්න ගත්ත පියවරක් තියෙනවද? එක වැවක් හදන්න එක ඇලක් හදන්න වැඩ කටයුතු කරුවද? ඒගොල්ල කරේ වී ගබඩා ටික ගිනි තියලා දැම්මා. ගොවින්ගේ ගොවිජන සේවා මධ්‍යස්ථාන පුච්චලා දැම්මා. ඒ විතරක් නෙමෙයි ගොවියන්ගේ බෙල්ල කපලා මහපාරේ ගෙනලා තිබ්බා ඒගොල්ලෝ. ඒ ඉතිහාසය ඒගොල්ලන්ට මතක නැහැ. දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව පනත් කෙටුම්පත් දෙක තාවකාලිකව කල් දමන බව සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ එම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට ඒ වගේම අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු හැමවිට ඉදිරිපත් කරපු ඒ පනත පිළිබඳව දැන් මේ වෙනකොට සිවිල් සංවිධාන 22 සහ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු මේක ඉල්ලාස් කරගන්න ලෙස රජයට කියලා තියෙනවා. මේ පනත ඉල්ලාස් කරගන්නවද නැද්ද 8 වෙනිදා පාර්ලිමේන්තුවට මේ පනත් අපි ඉදිරිපත් කරන්න. ඒක ගැන අපි ඉදිරියේදී තීරණයක් ගන්න. අද කාර්යසභා අවස්ථාවේ අමාත්‍යංශ 9ක් ගැන කරුණු ඉදිරිපත් කරන්න තියෙනවා. මට ඔබතුමා වෙන් කරපු වෙලාව විනාඩි 7යි. මේ විනාඩි 7 බෙදුවම අමාත්‍යංශ 9ට මට තප්පර 47ක් තමයි ඒක අමාත්‍යංශයක් ගැන කතා කරන්න තියෙන්නේ. වෙලාව සම්බන්ධ ප්‍රශ්නය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කතානායකවරයාගේ තීන්දුවක්. ඒක ගැන කතා කරන්න එපා. අන්තිම පක්ෂ තීන්දුවක් අරගෙන එන්න මේ බද්දට. පහුගිය ආණ්ඩුව කාලේ ජාත්‍යන්තර ඉන්දියානු සිනමා සම්මාන උළෙල අයිෆා එක වෙනුවෙන් නවාතැන් පහසුකම් ප්‍රවාහන පහසුකම් කෑම බීප සපයපු අයට 329,80,555 ගෙවල නැහැ තාම. අන්නාර ඒ කාලේ බැසිල් රාජපක්ෂ මහත්තයා කරපු වැඩ දැන් අපි අහන්නේ මේකෙන් සංචාරක ව්‍යාපාරණ මොකද්ද උනේ? මොකද මේ කාගේ දය කරගන්නේ? මේක අය කරගන්නවා රාජපක්ෂ ලගෙන්. ලක්ෂ්මන් යාප හිටියේ කාගේ? කරපුවා ගෙනවන අමාරුයි ඉන්නාගෙන තව තියෙනවා ඔන්න හොඳ කෑල්ල ජනාධිපති වර්ණ කාල් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනේ තිබ්බ ලොකු උත්සවයක් 2297 දෙනෙකුට සහතික දෙන්න 182,000 එක්කෙනෙකුට සහතිකයක් දෙන්න දීලා තිනවා රුපියල් 50,000 ඔයිද හොඳ නැද්ද ඔය සහතිකය දිස්ත්‍රික් කාර්යාලයට ගෙනත් දීලා අර මිනිසුන් රුපියල් 45,000 දුන්න බඩු ටික ගන්න කියලා මිලියන 100 කට වැඩි ගහමු ගහින්න හිට බැමතුමා කියනවා මම නම් කවුරුත් ඥාති දාගත්තේ නේ මට උදව් කරපොයි දාගත්තේ නෑ කියලා මම අහන්නේ නයිටගේ සභාපති කවුද? දලස් සලහපරේ අමතුමගේ සම්බන්ධික ලේකම්. එයා තමයි මෙයට අස්සම් කළේ. මම ඉතා වගකීමෙන් නැවත අවධානය කරනවා. තනතුරු දාරයක් විදියට කිසිම ඥාතියෙක් හෝ අඩු ගානේ මාත්‍ර ඡන්දදායකයෙක් කිසිම තැනක කටුතර කරේ නැහැ. අමූලික බොරුවක් මේ කියන්නේ ඥාතියෙක් කියලා. සම්බන්ධික ලේකම් සඳහිලත් නැද්ද කොයිද? මේ ජනතාවගේ සල්ලි ජනතාවගේ බදු මුදල් මේවට පරීක්ෂණ ඕන. දැන් පේනවනේ පොරු කලබල වෙලා. පසුගිය රජය කාලේ මේ සයිටම් එක අඩුපාඩු සහිතව තමයි මේව ආරම්භ කරලා තියෙන්නේ. විදේශ වෛද්‍ය උපාධිය හදාරලා ඉන්න දරුවෝ මෙහි වෛද්‍ය සේවයට ඇතුළත් වෙන X16 කරලා. තමුන්ගේ හිතුමතේ වෛද්‍ය විද්‍යාලයක ස්ථාපනය කරලා මේ පවත්වාගෙන යන එක සම්පූර්ණ වැරදි කාරණයක්. ඒව ආරම්භ කරනකොට මේ රටේ වෛද්‍යවරයෙක් විදියට තමුන්නාංශයට හඬක් නගන්න හයියක් තිබුණේ නැද්ද? බයේ ආණ්ඩුවේ මන්ත්‍රීලා විදියට හිටපු උදවිය අදවිල්ල කියනවා වැරදි නම් නිවැරදි කරන්න. මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ විශ්වවිද්‍යාලේ පටන් ගන්නකොට නිදාගෙන හිටියා. ඒ දාගෙන ඉඳලා දැන් කියන විශ්වවිද්‍යාලේ එක්ක ආණ්ඩුවට ගන්න නැත්තම් වහලා දාන්න කියලා. සද්ද දාලා කෑ ගහන දොස්තර මහතුරුන්ගේ දරුවෝ අහුනේ නැති වුණාම මෙඩිකල් ෆැකල්ටි එකට ඒ දරුවෝ යන්නේ සයිටම් එකට. එතකොට ප්‍රතිපත්තිය වෙන පිළිගන්න ඕන සම්දානේ අපේ රජයේ කාලෙ මේ සඳහා ඉඩ දුන්නා. ඒ ඉඩ දීමේදී මතුවලා තියෙන සමහර ප්‍රශ්න निराකරණය කරගෙන ඒක විසඳුමක් හොයනවා වෙන දේශපාලනයේ තියෙන කුහකකම මේ ළමයි පිටින් අරින්න හොඳ නැහැ. අද විරුද්ධ පක්ෂය කුහක කොකා පෙන්නනවා. මේ පැත්තෙන් මේ පැත්තට සුවද කොකා පෙන්නනවා කියලා කියනකොට. අයවැය විශාල ප්‍රශ්න ගණනාවක් තිබුණා. ආණ්ඩුව එකතු වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් ආණ්ඩුවෙන් පිට ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් වෙනස්කම් කිව්වා. ඒ නිසා දැන් තුන්වෙනි වර ඡන්ද විමසන මොකට විශාල වෙනස්කම් රාශියක් ඇති වෙලා තිබෙනවා. ඒක ලැබුණමත් ඒක හොඳ නැහැ කියනවා. ඒක ඒකට කියන්නේ කුලකම්. මෙහෙන් ගේනකොට එහෙන් බෑ කියනවා. එහෙන් ගේනකොට මෙහෙන් බෑ කියනවා. උන් ගේනකොට අපි බෑ කියනවා. අපි කියන උන් බෑ කියනවා. හැමදාම මුළු රටම උන් බෑ කියනවා. එක එක කාඩ්බෝඩ් වංශලා දෙමළ බයිස්කෝප් එක රුපියලක් උඩ දාලා 50කට ගාලා රුපියල සාක්කුවේ දාගෙන යන ටයිප් දේශපාලකින් දෙමිනිසු කැමති නැහැ. ඒගොල්ලොන්ට හොඳයි ඔය කාලෙන් කාලෙට පිටරට ගිහිල්ලා 10ක් 15ක් කල්ලගෙන දේශමාලාවක නැවත ලංකාවට එන්න. ඒක හොඳයි ඒගොල්ලන්ට. ජනතා ප්‍රශ්න සඳහා එකවර විසඳුම් ලබා දිය හැකි ආණ්ඩු ලොව නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. බතරමුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
විදුලිබල මණ්ඩලයේ සේවකින් 2344 දෙනෙකුට ස්ථිරපත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේ බතරමුල්ල GH බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැතුණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව ළඟදීම කඩා වැටෙනවා කියලා අපේ දේශපාලන ප්‍රතිවාදීන් කියනවා සමහර අය මේ ආණ්ඩුව වැටෙන්නේ කොහොමද කියලා ගණන් හදලා බලනවා සමහර අය මගේ කේන්දරය අරන් දැන් තැන්වල හොයා හොයා යනවා මම මැරෙන්නේ කවද්ද කේන්දරය කොහොමද ඒ තත්ත්වයට දැන් ඒගොල්ලෝ පත් වෙලා තියෙනවා අපිට පුළුවන්කම ලැබුණා දින 100ේ වැඩ පිළිවෙල සාර්ථක කරන්න ආනාවෙනි සංශෝධනයේ සම්මත කරන්න. ස්වාධීන කොමිෂන් සභාව තුල රාජ්‍ය සේවයේ ස්වාධීන කරන්න. අධිකරණයේ ස්වාධීන කරන්න. පොලිස් සේවාව මානව හිමිකම් ඒ